තුන්වෙනි කොටස අපේ භාවනාව අපේ ජීවිතයයි භාවනාව අපේ ජීවිතයේ සෙසු දේවල් වලින් වෙනස් වූවක් නොවේ ජීවිතයේ සිදුවන සියලු දේවල් භාවනා වැඩිමටත් ප්‍රඥාව හා මෛත්‍රිය වැඩිමටත් අවස්ථාව සලස්වයි ජීවිතයේදී ඇතිවන මොනම සිද්ධියකදී වුවද ලෝකය තුලින් පැන නොගොස් සිහියෙන් යුතුව ඇලීමෙන් හා ගැටීමෙන් තොරව ඒවා ක්‍රියා කරන හැටි ඉගෙනීම සම්‍යක් වීර්ය වන බව අචාන් චා හිමියෝ උගන්වා වදාරති. තවද අධ්‍යාත්මික ජීවිතයේ පදනම සීලය බව උන්වහන්සේ අවධාරණයෙන්ම පවසති. සීලය අපේ වර්තමාන සමාජය තුළ ගණන් නොගෙන අත්හැර දමා ඇතත් එය භාවනාවේ මූලික අංගයක් වශයෙන් තේරුම්ගෙන එයට ගරු කළ යුතුය. සිතීමෙන් වචනයෙන් හෝ ක්‍රියාවෙන් අන්‍යයන්ට හිංසා නොකිරීමට ප්‍රවේශම් වීම සීලය යනුවෙන් අදහස් කරනු ලබයි. මේ ගරු කිරීම හා සැලකිල්ල අප අවට පවතින සියලු ජීවිත සමග එකඟත්වයෙන් යුතු සම්බන්ධතාවකට අපපත් කරවයි. මනස නිසල කිරීමටත් හදවත විවෘත කිරීමටත් අපට හැකිවන්නේ අපේ වචන හා ක්‍රියාවන් කරුණාවෙන්ම ජනිත වුවහොත් පමණකි. ජීවිත සිද්ධීන් සියල්ල භාවනා පුහුණුව සඳහා යොමු කිරීම පටන්ගත යුත්තේ අවිහිංසාවාදී ක්‍රියාමාර්ගයෙන්ය. මැදුම් පිළිවෙත මත අපේ ජීවිත තවදුරටත් ප්‍රතිෂ්ඨාපිත කිරීම සඳහා මෙදහත් පැවතුම් හා ආත්ම විශ්වාසය තැබිය යුතු බව අචාන් චා හිමි නිර්දේශ කරයි. සීමාවන් ඉක්මවා යන ජීවිතය ප්‍රඥාව වගා කිරීමට යෝග්‍ය නොවූ බිමකි. අනුභවයේ නිදා ගැනීමේ හා කතාවේ මෙදහත් පැවැත්ම අධ්‍යාත්මික ජීවිතයක තුලනාත්මක භාවය රඳවා ගැනීම පිණිස උපකාරී වෙයි. ඉන් ආත්ම විශ්වාසය ඇති කරන බලයද වැඩි වේ. අනුන් භාවනාව වඩන සැටි අනුකරණය කිරීම හෝ ඒ අය සමග ඔබ ගැන සැසඳීමක් හෝ නොකරන්න. ඒ ගැන දැනමුතුකමක් ලෙස අචාන් චා හිමි පවසා සිටිනුයේ ඔවුන් ඔහේ හිටියාදෙන් යනුවෙනි. ඔබේම මනස ගැන බලා හිඳීම එතරම් අසීරු දෙයක්ව තිබියදී එයට අන්‍යයන් විනිශ්චය කිරීමේ බරද ඇදගන්නේ කුමකටද? ඔබේම ආශ්වාස ප්‍රාශ්වාස හා දෛනික ජීවිතය භාවනා පුහුණුවේ කේන්ද්‍රස්ථානය ලෙස උපයෝගී කරගන්න. එවිට ඔබ සැබවින්ම ප්‍රඥාවෙන් වැඩෙන්නේය. භාවනාව ක්‍රියාත්මක කිරීම